මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවස බෞද්ධ විදියට ලංකාවාසීන්ට විශේෂ දවසක්. විශේෂ දවසක්. මුළු ලංකාද්වීපයම බෞද්ධාලම්බන ලම්බණයෙන් ආලෝකමත් වෙච්ච දවස. මුළු ලංකා පුරාම අපේ තියෙන වර්තමාන සංස්කෘතිය, සදාචාරය, සભ્યත්වය සියල්ල ගොනු වෙච්ච තැන. ඒකේ තෝතැන්න වැඩිච්ච තැන තමයි මිහින්තලා මිහින්තලාව කියලා කියන්නේ. ඒකෝර මිහින්තලාට තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩි. එතකොට ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධාගම සුරක්ෂණය පෝෂණය රජයේ සතු වගකීමක් කියලා. එතකොට ආණ්ඩුවෙන් ඒවට යුදවල තියෙනවා ක්‍රමවේදයක්. ඒ කියන්නේ ඒ ඒ ස්ථානවල පැවැත්වෙන පොසොන් දිනේ සමරන්නේ මිහින්තලේනේ. එතකොට ඒක වගකීමෙන් ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුවේ වගකීමක් තියෙනවා. තියෙන අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව ඒ උත්සවය නිසියාකාරයෙන් කරන්න. එතකොට ඒ උත්සවය කරන්නේ නැතුව ඒකට මේ කෙනෙහිලිකම් කරනවා නම් බාධා කරන. දැන් අපි දැක්කා උන්වහන්සේ කියනවා මේ ආණ්ඩුවෙන් කෙනෙහිලිකම් කරනවා. ආණ්ඩුවෙන් මේක කරන්න දෙන්නේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ කියන. එතකොට මේ අබෞද්ධ ආණ්ඩුවක්ද මේ තියෙන්නේ? අබෞද්ධ ආණ්ඩුවක් කියමුකෝ. ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා නම් නම්වෙනි වගන්තිය බුද්ධාගම ආරක්ෂා කරන්න පෝෂණය කරන්න කියලා ආණ්ඩුවට පුළුවන් දෙයකට කරාරින්න බෑ. ආණ්ඩුව අනිවාර්යෙන් බැදී සිටිනවා මේ ක්‍රියාත්මක කරන්න. එතකොට ඒකට ලබා දෙන්න ඕනේ වරප්‍රසාද ටික ලබා දීලා. අනික් කාරණා තමයි උන්වහන්සේ මම දැක්ක ඒ ලබා දෙන මුදල ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මුදලක් අරගෙන වැඩක් තියෙනවා. පක්ෂ මේ මිහින්තලා රජමහා විහාරය කියලා කියන වපසරිය ගත්තාම අක්කර විශාල ප්‍රමාණයක් තියෙන භූමියක්. එතකොට අපි දැක්ක ඒකට ඒක නඩත්තු කරේ මෙතෙක්කල් රජයේ විසින්. ඒ කියන්නේ ඒකේ ආරක්ෂාව සැපයුවා, ඊගාවට ඒක සුද්ධ පවිත්‍ර කළා, පිළිසකර කිරීම කළා, ඊගාවට ඒකට සම්පුරා විද්‍යාත්මක ස්ථානයකට යම් කිසි විශාල ප්‍රමාණයක් ආවාම ඒවා විනාශ කරන්න පුළුවන්. ඒවා පිළිබඳව ආරක්ෂාව සැපුවා. මේ සියල්ල කරේ ආණ්ඩුව විසින්. ආණ්ඩුවක වගකීම එක. එතකොට පහුගිය වකවානුව තුළදී බුද්ධ හාමුදුරුවොත් එක තියෙන තරහකට වත්මන් ආණ්ඩුව විසින් උන්වහන්සේගේ තියෙන ඒ කියන්නේ විහාරස්ථානයේ තියෙන ආරක්ෂාව සම්පූර්ණයෙන් අයින් කළා. එතකොට අර සිදුවීමක් සිදු වුණා නේද සිද්ධිවිදි. ඉතින් උන්වහන්සේව උන්වහන්සේ පිළිබඳ උන්වහන්සේ ඝාතනය කරන්න ආවා කියලා උන්වහන්සේ කියන්නේ. ඒ වගේ දෙයක් කරන්න ගියාට පස්සේ එතකොට උන්වහන්සේ වෙනුවෙන් මදහත්ලා කතා කරන්න බෑ, රටේ කියන්න බෑ. එතකොට ඒ කිව්වා කියලා උන්වහන්සේට තිබිච්ච සම්පූර්ණ උන්වහන්සේට තිබිච්ච ආරක්ෂාව විතරනේ පන්සලේ තිබිච්ච ආරක්ෂාව පන්සලේ අර පෝෂණය කළ ඒ ටික කරන්න තිබිච්ච එක සම්පූර්ණයෙන් හමුදාව ඉවත් කරා. හමුදාව පොලිසිය ඉවත් කරා. ඒක බරපතල වැරැද්දක්. එතකොට එහෙම ඉවත් කරාට පස්සේ උන්වහන්සේට පුළුවන් නැවතත් කියලා ආණ්ඩුවකින් සදාචාරාත්මක ඉල්ලන්න. හැබැයි ආණ්ඩුවක වගකීම තමයි ඒ ආරක්ෂාව සපයා දීලා ඒකට සම්පූර්ණයෙන් මේ උත්සවය පැවැත්වීම සඳහා මැදිහත්ලා කටයුතු කරන්න. නමුත් ආණ්ඩුව කරන්න සම්පූර්ණයෙන්ම ගැනේ මේ පරිගැණීමක්. ඒතර පුජ්‍යලයකුත් එක දෙමෙයි මිහින්තලා පුදබිම ආරක්ෂා වෙන්න ඕනේ. පුජ්‍යලයා වෙනම තියන්නකෝ. විහාරාධිපති ආමඳුර වේවා, කෘත්‍යාධිකාරී ආමඳුර වේවා, උන්වහන්සේ වෙනම දෙයක්. ඒතකොට විහාරස්ථානයේ රැකීමේ කාර්යභාරය රජයේ සතු වගකීමක්. එතකොට ඒ රජයේ සතු වගකීම රජයේ පැහැරෙනවා නම් ඒක අර ආණ්ඩුක අවස්ථාවේ සම්පූර්ණයෙන්ම මේට විරුද්ධව කටයුතු කිරීමක් කියන කාරණාව මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කාරණාවක්. ඉතින් උන්වහන්සේ කියන එක සාධාරණයි. එතකොට අනිකුත් සියල්ල දැන් අඩුම ගානේ දැන් අපි හිතුවේ ආණ්ඩුව විතරයිනේ කියන හිලිකම් කරන්න කියලා. දැන් උන්වහන්සේගේ ප්‍රකාශයක තියලා තියෙනවා දන්සලක්ක් දෙන්න බෑ කියලා. අයියේ පුරා විද්‍යා කොමසාරිස්සෝ වේවා පත් වෙලා ඉන්නේ කවුද? මේ අණ්ඩු කුමාර දිසානායක මහත්තයාගේ ගෝලයෙක් කියලා තියෙනවා. එතකොට ඒ අණ්ඩු කුමාර දිසානායක මහත්තයාගේ ගෝලයෙක් පත් කළා කියලා කියන්නේ මොකද්ද? උන්වහන්සේට දැන් දන්සලක් දාන්න වෙන තැන් වල දන්සල ඕන තරම් දාන්න පුළුවන්ලු. මේ ස්ථානේ දන්සලක් දෙන්න බෑ, මල් දන්සලක් දෙන්න බෑ, මොනවාක්වත් කරන්න බෑ. ඉතින් මොකද්ද මේ කරන්නේ? එතකොට මේක අර අපි දිනන අණ්ඩු කුමාර දිසානායක තියෙනවා මේ ආගමික නිදහස ආරක්ෂා කිරීම මූලික අයිතිවාසිකම් කියලා තියෙනවා. ආගමික නිදහස කියන එක ආගමික නිදහසටත් බාධා කරලා තියෙන පුරා විද්‍යා කොමසාරිස් ඒ ප්‍රදේශයේ බාර වෙන්න. ඒ නිසා අපි අණ්ඩු කුමාර දිසානායක මහත්තයලා කියනවා ඔබතුමන්ලගේ අර එකට එකතු වෙලා කරන දීගය එළියට බහැලත් පේනවා. හොර දීගයක් කරනවා කියලා පේනවනේ. හොරාට දැන් එතකොට බලනකොට ආණ්ඩුවයි එතකොට ජනතා විමුක්ති පෙරමුණ නෑ දෙගොල්ලම එකයි බලාගෙන යනකොට. ඒ දෙගොල්ලම එකතු වෙලා මේ කරන්නේ. දැන් ආණ්ඩුවෙන් අර පැත්තෙන් කෙලෙලිකම් කරනකොට අඩුම ගානේ අණ්ඩු කුමාර දිසානායක මහත්තයෙක් කායක් කිනා කියන්නේ බෑ නෑ නේ හාඳුනේ. අපි කරමු පුරා විද්‍යා නීතිය අනුව අපි මේ සියලු ආරක්ෂාව සලසලා දෙන්නම් කියලා. බලනකොට දෙගොල්ලම එකතු වෙලා. ඒ කියන්නේ මේකේ පැහැදිලි ජනතා විමුක්ති පෙරමුණත් වත්මන් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙගොල්ලම එකට එකතු වෙලා වැඩ කරගෙන යන්නේ. ඒ නිසා ඒක පැහැදිලි. ඒ නිසා අපි කියනවා ඒ වගේ දේවල් කිරීම බරපතල ප්‍රශ්නයක්. ඒ වගේ දේවල් කරන්න සූදානම් වෙන මොකද බුදුදහමත් එක්ක හැපිච්ච හැම කෙනාම විනාශ වෙච්ච බව අපි පැහැදිලිව මේ අපේ දෙනෙතින් දැකලා තියෙනවා. මේ මෑත කාලය තුල පාලකයන්ට වෙච්ච දේවල් තුලින්.
දැන් පොලිසියත් එක්ක එකතු වෙලා මිනිමරා ගත්තා මේව කරා ජනතා විමුක්ති පෙරමුණ අද ජනතා විමුක්ති පෙරමුණේ අනු කුමාර පුද්ගලයා අනු කුමාර නායකයා ජනතා විමුක්ති පෙරමුණේ එතුමාගේ පොලිසිය නායකවත් එක්ක වාඩි වෙලා සමිත් රැසින් පවත්නවා ඒ සම්බන්ධව මොකද පුතුමා ඇත්තටම මේ 80 ගණන් වල ඇති වුණානේ ගැටුමක් ඒ ගැටුමේ ඔය පොලිසිය නිලධාරින්න මතක නැද්ද දන්නේ එතුමන්ලගේ ගෙවල් වලට පැනලා එතුමන්ලගේ දරුවෝ මරපුවා බව ඒ වගේම ගෙවල් ගිනිබත් කළා ඕගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ ඉතින් කොහොමද මම දන්නේ මටත් ඉතින් දැක්කම හිතාගන්න බැරි වුණා කොහොමද මේ සදාචාරයක් ඇතුළු මේ මිනිස්සු දෙක එකතු වෙන්නේ මේ විශ්‍රාම ගිය පොලිසිය නිලධාරින් කියලා පොලිසිය දැන් ඔය අපි දැක්කනේ ප්‍රේමදාස මහත්තයාගේ උගේ කාලේදී මේ හමුදා පොලිසිය පිළිබඳව දැඩි වෛරයකින් තමයි කටයුතු කරන්නේ හමුදාව සහ පොලිසිය. එතකොට ඒගොල්ලෝගේ ගෙවල් වලට පැනලා ගහලා මරලා දැන් උඩුගම්බල මහත්තයාගේ මම හිතන්නේ ඔක්කොම පවුලේ ඔක්කොම මරලා දැම්මනේ. එතුමා මේ කිපෙන්න හේතුව ඒකනේ. ඒ වගේ විශාල ප්‍රමාණයක් මැරුවේ. ඒ නිසා විශ්‍රාමිකය පොලිස් නිලධාරී ඔබතුමන්ලට ඔබතුමන් පොඩක් අවධානය යොමු කරගන්නේ පිළිබඳව අපි එකතු වෙන්න ඕනේ කාත් එක්කද? එකතු වෙ මේ මේගොල්ලෝ එක්ක එකතු වෙන්න පුළුවන් ද සදාචාරාත්මකව කියලාවත් අඩුම ගන්න හිතන්න කියන කාරණාව තමයි අපිට කියන්න දෙන වෙන කියන දෙයක් නෑ ඒක. මැතිවරණය පිළිබඳ මොන මැතිවරණය එළඹෙනවාද කියන කාරණාව. මේ ජනාධිපතිතුමාගේ පැත්තෙන් කරන ප්‍රකාශය තමයි ජනාධිපතිවරණයකට යනවා කියන කාරණාව. ඒ වගේම විපක්ෂයේ පැත්තෙන් ඉදිරිපත් වෙන කාරණාව තමයි නෑ මේක මහා මැතිවරණයක් කියන කාරණාව. ජනාධිපතිවරණය හෝ වේවා මහමැතිවරණය පැවැත්වීමට පෙර ආතුව අපිට කතා කළ යුතු කාරණාවක් තියෙනවා. ඒක තමයි පෞගිය කාලයේදී මීට වසරකට පමණ ඉහතදී පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕනේ කියලා සූදානම් වුණා ගැසට් නිවේදනයකින් ඒක අනුමත කළා. එතකොට මහමැතිවරණය පළාත් පාලන මැතිවරණය සඳහා කඩිනමින්ම සූදානම් වුණා දේශපාලන පක්ෂ සහ මැතිවරණ කාර්යාලය. එතකොට මැතිවරණ කාර්යාලය ඒක කටයුතු සූදානම් වෙනකොට අපි බලාපොරොත්තු වුණා ඔන්න මෙන්න ඡන්දේ තියන සූදානම් වුණායි කියන කාරණා. නමුත් ඒක කෙසේ හෝ වේවා වැළකී ගියා. එතකොට අපි අහන්නේ දැන් මේ සඳහා විශාල වියදමක් කෝටි 100කට වැඩි ප්‍රමාණයක් මුදලක් මම හිතන්නේ මේ මැතිවරණ කාර්යාලයට දරන්න සිද්ධ වුණා. ඒ වගේම ඒ වෙනුවෙන් නිකුත් කරන ලබන ඡන්ද පත්‍රිකා පවා මුද්‍රණය කළා කියලා අපිට තොරතුරු ආවා. එතකොට දැන් මේ මැතිවරණ මේ පළාත් පාලන මැතිවරණය අහෝසි කළා නම් නැවැත්තුවා නම් ඒකේ පාලන මේ සඳහා ඉදිරිපත් වෙච්ච දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් තියෙනවා. ඔවුන් අපමුදල් තම්පත් කළා. එතකොට සෑම පක්ෂයකින්ම දිස්ත්‍රික් මට්ටමෙන් පළාත් පාලන මට්ටමෙන් නාම යෝජනා බාර දුන්නාම ඒකට මුදලක් අපි තැම්පත් කළා. එතකොට මේ මුදල් වලට මොකද වෙන්නේ? එතකොට ජනතාවගේ ඡන්දයක් තියෙන එක ජනතාවගේ පරමාධිපත්‍ය වූ බලය. කියන්නේ සාමාන්‍ය කිසිම කෙනෙකුට ජනතාවගේ පරමාධිපත්‍ය බලය හැල්ලු කිරීමට හෝ අන්සතු කිරීමට නොහැක. ඒක තමයි සාමාන්‍ය යථාර්ථය. එතකොට අන්සතු කරන්නත් බැරි නම් ඒක අවලංගු කරන්නත් බැරි නම් ඒක හැල්ලුවට ලක් කරනවා නම් ඒක බරපතල වැරැද්දක්. ආණ්ඩුක අවස්ථාව උල්ලංඝනය කිරීමක්. තොර දැන් අපි අහන්නේ දැන් මේ මහා පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා දින දීලා ගැසට් නිවේදනයකින් ඒක සම්මතුණා නම් එතකොට දැන් මේකේ මුදල් බඳවා ගැනීම මුදල් බැඳීමත් කළ තියෙනවා අප මුදල් තම්පත් කිරීමත් කළ තියෙනවා. එතකොට ඒ අප මුදල් නැවත ගෙවනවාද නැද්ද? එතකොට ඒකට මොකද කරන්නේ? ඊගාවට අනික් කාරණාව තමයි අප මුදල් තම්පත් කරපු ඒවා ගෙවන්නේ නැත්නම් ඊගාවට කෝටි 100කට වැඩි ප්‍රමාණයක් මේ මැතිවරණය සඳහා යොදවලා තියෙන මැතිවරණ කාර්යාලය. තොරේ ඒ සල්ලි කවුද ගෙවන්නේ? එතකොට මැතිවරණ කොමසාරිස්තුමා ගෙවනවාද? ජනා මේක නවත්තන්නේ කියපු ජනාධිපතිතුමා කිව්වා නම් එතුමා ගෙවනවාද? එහෙම නැත්නම් ආණ්ඩුව ගෙවනවාද කියන කාරණා මේ රටේ ජනතාවට කියන්නේ. මොකද ජනතාවගේ සල්ලි. ජනතාව මේ වෙනකොට ඉතාම දරිද්‍රතාවයට පත් වෙලා ජීවත් වීමේ ක්‍රමවේදය පවා නැති වෙලා බංකොලොත් වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. දැන් දේශපාලකයෝ උදම්මනන අපි තමයි කරේ කියලා. දැන් ජනාධිපතිතුමා කියන එතුමා තමයි දැන් එතුමාට ඡන්ද දෙන්න ඕනේ මොකක් සඳහාද? එතුමා තමයි මේ රටේ ආර්ථිකය හදලා තියෙන්නේ. එතකොට මහා බැංකුවේ අධිපතිවරයා Tamanthu උමනා විදිහට වැටුප් වැඩි කර ගන්න ලක්ෂ ගණන් වලින්. එතකොට එතුමාගෙන් අහුවාම කියන එතුමා තමයි මේ රට හදලා තියෙන්නේ. කියන්නේ ආර්ථිකය හදලා තියෙන්නේ. ඔය එක එකක්වත් ආර්ථිකය හැදුවේ නැහැ. ඒ ආපු දවසේ ඉඳලා Tamanthu සුඛ වීරණය සඳහා කර යුතු සියලු කාර්යභාරයන් වරප්‍රසාද වරදාන සියල්ල ගත්තා. අපි ආන්නේ පාර්ලිමේන්තුවේ මොනවාක්වත් කැන්ටිමේ දවසක්වත් කැම වල අඩුවක් කළාද?
ඊගාවට මැතිවැදමතුරුන්ට එන පඩියෙන් මාසිකර රුපියල් 10ක් කපා දැම්මද? ජනාධිපතිතුමා කිව්වද නෑ මට මේ පඩිය එපා මේක අපි ජනතාව වෙනුවෙන් කැප කරනවා කියලා කිව්වද? අඩුම ගානේ ජනතාව වෙනුවෙන් සමාජ වෙනුවෙන් කතා කරන ජනතාව වෙනුවෙන් වරුණා කිව්වද අපේ වැටුප් එපා කියලා? ඒ කවුරුවත් ඒව කරන්නේ නෑ. Tamanට ලැබිච්ච දේ හොඳට අල්ලගෙන දැන් කියන අපි තමයි රටේ මොකද ආර්ථිකය හදලා තියෙන්නේ. ඒගොල්ලෝ කවුද ආර්ථිකය නෙමෙයි මේ උනේ. පහුගිය වකවානුවත පහුගිය අවුරුද්ද තුලදී 387,000කට වැඩි ප්‍රමාණයක් ලංකාවෙන් විදේශගත වුණා පිටරටවලට. ඒ කියන්නේ සමාජලාට ඒවා උර රහස ගියපු ඒවා තියෙනවා. ඊගාට වීසා නැතුව කියලා දුක් විඳින අදත් අපිට මාධ්‍ය වලින් දකින්න ලැබෙනවා මිනිසු කියලා දුක් විඳින හැටි. ඒ නිසා මිනිසු මේ රටේ ජීවත් වෙන්න බැරි නිසා දුක උර රහසේ හෝ වීසා නැතුව හෝ වෙන යම් කාගේ හරි ගුණ්ඩු වලට අහුවෙලා හෝ ගිහිලා ඒ රටවල දුක් විඳලා 387,000කට වැඩි ප්‍රමාණයක් විදේශගත වෙලා තියෙනවා පෞගේ වකවානුව තුලදී. පෞගේ අවුරුද්ද තුලදී. එතකොට මේ මිනිසු රුපියල් ඩොලර් 100 ගානේ වුවත් විශාල මුදලක් රටේ ආර්ථිකය හැදෙනවා. ඊගාට තමයි සංචාරක ව්‍යාපාරයේ වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක ප්‍රතිශතයකින් ඉස්සරහට ඇවිල්ලා තියෙන සංචාරක ව්‍යාපාරය. ඒතර මේවා හරහා රටේ ආර්ථිකය හැදුනා මිසක් මේගොල්ල කරපු විජ්ජාවක් නෑ මේවයි. ඒ නිසා මේගොල්ල මේ තමන් ලකුණු දාගන්න හදනවා. අර හංගලා තියෙච්ච සල්ලි ටික එකපාරටම එළියට දැම්මා. IFM එකේ ණය හම්බුණා. ඒ සියල්ල එකතු වුණාට පස්සේ මේ යන්තම් මේක දණිපණි ගාලා නැගිට ගත්තා. ඒ නිසා දැන් ගොඩාක් අය ඉන්නවා තමන් තමයි කරේ කියලා. ඒ නිසා මේ කවුරුවත් කළේ නෑ. ඒ නිසා දැන් ඊගාව කාරණා තමයි මේ මැතිවරණය. පළාත් පාලන මැතිවරණය අපිට මැතිවරණ කාර්යාලයෙන් කියන උන කවුද මේ මුදල් ගෙවන්නේ නැවත කෝටි 100කට ප්‍රමාණය මේක කාබාෂණයක නැත්තම් මේවට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද? ඒ නිසා අපි කියනවා ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැත්තම් අපිට සිද්ධ වෙනවා ජනතාව විදිහ ජනතාවත් එක්ක ඉස්සරහට ඇවිල්ලා මේ වෙනුවෙන් කළ යුතු ක්‍රියාමාර්ගයක් ගන්න ගැනේ මේ අධිකරණයට හෝ යොමු කරලා. ඒ නිසා ඒ කාරණා අපිට බල අපි අවධානය යොමු කරනවා මැතිවරණ කොමසාරිස්තුමාටත් ජනාධිපතිතුමාටත් මේ කෝටි 100කට වැඩි වෙච්ච මුදල් ප්‍රමාණය වියදම් කරපු මුදල් ප්‍රමාණයට වග කියන්නේ කවුද? ඊගාවට මහා පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාර දුන්නා. ඒ නාම යෝජනා බාර දීපු මේක අහෝසි වෙනවා නම් අහෝසි කරනවා නම් ඒ නාම යෝජනා වලට බඳු මුදල් වලට මොකද වෙන්නේ? මොකද ජනතාවගේ පැත්තෙන් වෙච්ච වැරද්දක් නෙමෙයිනේ. ආණ්ඩුවම කරපු ක්‍රියාමාර්ගයක් නේ. ඒ නිසා ඒකට වගකීම ඔකම බාර ගන්න කියන කාරණාව. ඊළඟ කාරණා තමයි ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපති වරණේද මහමැති වරණේද කියන කාරණාව. ඉතින් මේ දෙකම දැන් තියන්න ඕනේ. දැන් රංගේ බණ්ඩාර මහත්තයා කියනවා දැන් අපි ජනාධිපති වරණේට අපි ජනමත විචාරණයකට යන සූදානම් කියලා. ඒ කියන්නේ මොකද ජනාධිපතිතුමා හොඳට කරලා තියෙනවා. ඒ නිසා එතුමාට නැවත වතාවක් ඡන්ද. ඉතින් එතකොට දැන් එතුමා මොකද්ද මේ කරන්නේ? මේකේ ව්‍යවස්ථාවේ කොහෙවත් අන්තර්ගත වෙලා තියෙනවද මේ විදිහටම කියලා? ජනාධිපතිතුමා හොඳයි එතුමාට නැවත වතාවක් ඡන්ද දෙන්න ඕනේ කියලා. එහෙම යන්න බෑ. ඒ නිසා ඊටපස්සේ අපි කියමු ජනාධිපතිව හොඳ නෑ කියලා අපි දුන්නයි කියලා. ඉතින් මයිත් මහමෙතනට යන්න එපාය. අයි ජනාධිපතිවරණට යන්න එපාය. ඒ නිසා දැන් කරන්න තියෙන ආණ්ඩුවට අපි යෝජනාවක් ගේනවා. මේ වෙලාවේ දැන් දෙකම එකට තියන සූදාන කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මහමෙතිවරණය ජනාධිපතිවරණය. ඒ නිසා තවත් වීදන් දෙකක් දරන්නේ නැතුව ඉදිරියේදී එන ජනාධිපතිවරණටත් කාලේ හරි. මහමෙතිවරණටත් කාලේ හරි. මොකද ජනතාවගේ පරමාධිපත්‍ය කියන එක නෙමෙයි තියෙන්නේ. එනිසා ජනතාවගේ පරමාධිපත්‍ය අවුරුදු 5කටයි ලබා දීලා තියෙන්නේ. ඒ අවුරුදු 5න් පස්සේ මේක අහෝසි වෙනවා. එතකොට ජනාධිපතිතුමාට ඉදීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. පාර්ලිමේන්තුවේ ඉදීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. හැබැයි මේක මේ ජනාධිපතිතුමාට කොහොමත් ඉන්න බෑනේ. මේ ජනාධිපතිතුමාට ලැබිච්ච වර මේ ජනතාවගේ වරමක් නෙමෙයි මේ ඉන්නේ. මෙතුමාගේ ක්‍රියාදාමයට පටහැනිව තමයි හිටපු ජනාධිපතිවරයා හිටියේ. ජනතාව ඡන්ද දුන්නේ එතුමාගේ බලය ක්‍රියාත්මක කරන්න කියලා. එතුමාගේ බලය ක්‍රියාත්මක නොකර එතුමා රටේ ඒකීය භාවයට අහෝසි වෙන විදිහට කටයුතු කරලා තියෙනවා. මොකද කාරණාව? උතුරු නැගෙනහිර තියෙන බිම් ප්‍රමාණය සහ නුවර එළිය ආදී ප්‍රදේශවල බිම් ප්‍රමාණය එතුමා පුරාවිද්‍යා බිම් පවා පේරණ කලාපයේ තියෙන බිම් ටික මේ ජනතාවට මේ ලබා දීම සඳහා කටයුතු කරන මේ වෙලාවේදී අනිත් එක අනික් කාරණා තමයි අපි අහන්න ඕනේ. මැතිවරණ කොමසාරිස්තුමාගෙන් අපි අහන්න ඕනේ මේ ඡන්දයක් තියෙන වෙලාවේදී ජනාධිපතිවරයාට පුළුවන්ද සාමාන්‍ය නිගමනයකට එන්න මේ උතුරු නැගෙනහිර ඉඩම් ටික බෙදන්න කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ ජනතාවට වරප්‍රසාද දෙන ඡන්ද ගන්න සූදානම් වෙනවා කියන එක නිසා ඒවා පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමා අවධානය යොමු කරන්න කියන කාරණාවත් මේ වෙලාවේදී අපි මේ යෝජනා කරනවා. අක්කර ලක්ෂ ගණනාවක ඉඩම් මේ වෙනකොට දෙන්න සූදානම් කරලා තියෙන උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ නුවර එළිය ආදී ප්‍රදේශවල. ඒ නිසා පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමා අවධානය යොමු කරන්න. මොකද ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්.
ජනාධිපතිවරණයක් තියන්න ඕනේ, මහමැතිවරණයක් තියන්න ඕනේ. එතකොට ඒ නිසා බුදුමාගේ අවධානය යොමු කරන්නේ මේවා. එතකොට ඡන්ද මොනවද අපි කියන්නේ? ඡන්දෙට දෙන ඡන්ද වරක් මේ අල්ලස් විදිහට තමයි වැටෙන්නේ. ඒ නිසා ඒක කරන එක සම්පූර්ණයෙන් බරපතල වැරද්දක්. ඒ නිසා ඔබතුමාගේ අවධානය පිළිබඳව යොමු කරන්න කියන කාරණාවත් මේ වෙලාවේදී සඳහන් කරනවා. ඊළඟ කාරණා තමයි ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් දැන් කාල ඉවරයි. මොකද ජනතාවගේ පරමාධිපත්‍ය අවුරුදු පහකට පැවරුවාට පස්සේ, අවුරුදු පහ අහෝසි වෙලා ගියාට පස්සේ, අවුරුදු පහ පැන්නට පස්සේ නැවතත් ඒ ජනාධිපතිවරයාට හෝ නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවට හෝ බලයක් නැහැ. බලයක් තියෙන විදිහක් නැහැ. මොකද ජනතාවගේ පරමාධිපත්‍ය අපි කියනවානේ අන්සතු කළ නොහැක ඊගාවට අනුල්ලංඝනීය කරන්න බැරි කියන එක. ඒ උල්ලංඝනය කරන්න බෑ. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය කාට උල්ලංඝනය කරන්න බෑ. අන්සතු කරන්නත් බෑ. ඒක හැල්ලුවට ලක් කරන්නත් බෑ. එතකොට අවුරුදු පහ පැන්නට පස්සේ යම් කිසි කෙනෙක් බලේ ඉන්නවා කියලා කියන්නේ ඒක උල්ලංඝනය කිරීමක්. එතකොට ඒ ජනතාවගේ පරමාධිපත්‍ය හැල්ලු කිරීමක්, උල්ලංඝනය කිරීමක් ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්. ඒ කාරණා පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන මේ වෙලාවේ. ඒ නිසා ඉදිරියේදී එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයත් ජනාධිපතිවරණයත් ඒ දෙකම එකට තියන්න කටයුතු සූදානම් කරාම එකම වියදමකින් සාමාන්‍ය පොඩ්ඩක් එහෙම මේ වෙයි. දෙකම කරගන්න පුළුවන්. ඒකෝ ජනාධිපතිවරයත් පත් කළා, අලුත් පාර්ලිමේන්තුවකුත් පත් කර ගැනීමේ හැකියාව තියෙනවා මේ වෙනකොට. ඒ නිසා ඒ කාරණා පිළිබඳව අපි මතක් කරනවා. මොකද මේක ඡන්දේ කල් දාන්න කිසිම අයිතියක් නැහැ. ඡන්දය අනිවාර්යයෙන් පැවැත්වන්නට ඕනේ. ඡන්දේ පවත්වලා ජනතාවගේ අතරට යන්න ඕනේ. ජනමත විචාරණයට යන්න අවශ්‍යතාවය නැහැ. ජනතාවගේ මත ජනමත විචාරණයට යන්න ඕනේ. කාරණා ගොඩක් තියෙනවා. මේවා ඒවා නෙමෙයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් යමක් කළ තියෙනවා නම් ඒ අඩුම ගන්න ගියත් කමක් නැහැ. ඒ නිසා එහෙම ගිහිල්ලා අපි කියමුකෝ ඒ යන වියදම ජනමත විචාරණයකට යන වියදම කවුරු හරි දරන්න සූදානම්ද ඊළඟට මේක ඡන්දේ හම්බෙන්නේ නැත්නම් ජනාධිපතිවරයාට දරන්න සූදානම් නම් අපි රංගබණ්ඩාර මහත්තයා දරන්න සූදානම් නම් ඒ වුණා ඉදිරිපත් වුණාට කමක් නැහැ. සා ජනතාවගේ සල්ලි වලින් ඒ වගේ දේවල් කරන්න සූදානම් වෙන්න එපා. ආණ්ඩුක ව්‍යවස්ථාවට විරෝධීව කටයුතු කරන්න එපා කියන කාරණාවත් මේ වෙලාවේදී විශේෂයෙන්ම අපි මතක් කරනවා.